අගමතිතු සඳහිරු සෑය කියන ඉතාමත් ලස්සන මහා ප්‍රමාණයෙන් යුතු අපේ බෞද්ධ ඉතිහාසයට වටිනා සෑයක් එක්කරා. ඒ සෑයේ එක්කර ලොකොට ගරු අගමැතිතුමා ලස්සන කතාවක් කර. ඒ කතාවට මම කැමති. ඒ කතාව එක තැනක කියනවා මේ සෑය අපි නිර්මාණය කළේ යුද්ධයෙන් මියගිය හමුදේ ත්‍රිවිධ හමුදාව විරුවන් තිවිධ හමුදාව වැඩකරපු අපේ රණවිරුවන් සෙබලුන් වීරයින් සිහිකිරීමට පමණක් නොවෙයි මේ යුද්ධයෙන් මිය ගිය සියල්ලුමය සිහිකිරීමටයි කියන එක. මේ කතාව ලොකු අර්ථයක් තිබෙනවා. ඒ කතාව කියල ඉවරවෙලා එතුමා තවදුරටත් කිව්වා. අපි හැමෝම ජාතියාගම් නැතුව අපි මේක සිහිකරන්න ඕනෙ කියලා. එතකොට ඒකෙන් අදහස් කරේ. यුද्්ධයේ දී මැरिච්ච ඒ දෙමල ජාතිකයි ඒ වගේ අපේ මැरिච්ච विරුවන් කියන දෙකොටස්ව මේ සෑයෙන් සිහිවීම කළ යුතුයි කියන එකයි ඔය කතාව මම ගිහිල්ලා කොහේ හරිකව්ෝති ඔන්න මට කියන අයි यස් कारෙක් නැගිටල කියලා එහෙම නත්නම් मुස්ලलिම්වාාදක් නැගිටල කියලා. අපේ සිංහල බෞද්ධ ජනතාව හැමදාමත් ඇදුවේ දේශපාලකයා මෙන්න මේ දේවල් කියලයි. මං ඒ නිසා ඔබට කියනවා තවදුරටත් ඇන් දෙෙන්නේා අප සිංහල ජාතිකයෙන් කියන එක සිංහල බෞද්ධයින් කියලා කියන්නේ මුලු ජීවිත කාලටම ඇන් දෙෙන්නෝ. මිනිස්සු පිරිසක්නවෙයි මේ රට ගොඩනගෙන්න්නේ සියල්ලුම ජාතීන් එකතු වෙලා මං ඒකට හොඳ උදාහරණයක් කියන්න. ස පොන්නම්බලම් රාමනාදන් න්නම්බ අුණාච ී. ජය ාර් සේනානායක එMC සිද්ධිලෙපේ මේ වගේ ගොඩඩක් කින්නවා අපේ රටේ ජාතික වීරයින් කියලා අපි දන්න පිරිසක්. අපේ රටට නිදහස ලැබෙනකොට අප නිදහස්ස ගත්තේ අවුරු දෙදහකට කලින් නෙවෙයි අපි නිදහස ගත්තේ එක්දදාාසමසය හ හතලිස් හතේදී එංගලන්තය මේ රටට නේ රට අපිට නිදහසට ලබාදීම සඳහ මේ රට නිදහස ලබාදීම සඳහා ඉතාම සේවයක් කරපු F සේනානායක ඩ. ේනානාය කළ ගැන අද කතා කරන්නේත් නැති තරම්. ඒ මොකද ඒ අය කතා කරහම මේක දේශපාලිනික කතාවක් පාට පත්වෙනවා. දේශපාලිනික කතාවක් කිරීම නෙවෙයි මට ුවමනා කරන්නේ. ඔබගේ ඔුවට දාන්න යෝමනා කරන්නේ මේ රටේ සියලුම ජනවාර්ගයෙන් ජීවත් වෙන්න ඕන කියන එක අපි එක්කොටසකට හරි කියලා අනිත් කොටසව හරි නැහැයි කියන එක හරි කියන වැරදී කියන එක අපි තේරුම් ගන්නේ නැත්නම් අපේ රට ඉදිරියට ගෙන යන්න බැහැ කියන එක ඔබ තේරුම් ගත යුතුයි